Hi friends, මේ වීඩියෝ එක දමිළ භාෂාවෙන් බලන්න ඕන නම් උඩ තියෙන i button එක click කරගන්න. අද අපි බලන්න යන්නේ excellent phone එකක් ගැන. ඒ phone එක model එක තමයි Huawei brand එකෙන් release වෙච්ච Mate 40 Pro එක. මේ වීඩියෝ එක කරන්න චුට්ටක් පරක්කු වෙච්ච හේතුව තමයි යාළුවනේ මේ phone එක ඔගලන්ට photo වලින් පෙන්වන්න නැතුව ඇත්තටම මම මේ phone එක අතට අරන් ඒක test කරලා ඒ phone එක ඇත්තටම ඔගලන්ට පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඒ real phone එකම ඔගලන්ට බලා ගන්න පුළුවන් මේ video එක තුලින්. ඒකයි මම ටිකක් වෙලාව ගත්තේ. ටිකක් කාලය අරන් මේ හොඳ video එක කරලා තින්නේ ඔගොල්ලෝ වෙනුවෙන්. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරගන්න. ළඟම තියෙන bell icon එකක් click කරගන්න. එතකොට මම මේ වගේ අලුතෙන් දාන videos ඔයාට ඉක්මනටම notification එකක් විදියට එයි. එතකොට ඔයාට ඉක්මනටම මේක බලා ගන්න පුළුවන්. මේ video එක හොඳයි නම් එවෙලෙම like එකක් දාලා friends and family එක්ක share කරලා channel එක support කරන්න friends. ඔයාලා දෙන support එක තමයි මාව motivate කරන්නේ අලුත් videos කරන්න. මේ video එක ගැන පහල comment section එකෙන් කියන්න. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා නොකර video එකට ගිහිල්ලාම බලමු. मेक टेक आइकॉन यूट्यूब चैनल लेकर मम सेंदिल මේක තමයි යාළුවනේ මේ ෆෝන් එක Huawei brand එකෙන් ආපු සුපිරිම ෆෝන් එකක් Mate 40 Pro මේ ෆෝන් එක 5G support ෆෝන් එකක් මේකට දීලා තියෙන ඩිස්ප්ලේ එක තමයි OLED HDR 10 90 Hz ඩිස්ප්ලේ එකක් දීලා තින්නේ මේකේ ස්ක්‍රීන් සයිස් එක ඉන්චස් වලින් බැලුවොත් 6.76ක් මේකේ ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එක බැලුවොත් 94.1ක් මේකේ ඩිස්ප්ලේ එක ගැන කියනවා නම් ඩිග්‍රී 88ක් කර්ව්ඩ් ඩිස්ප්ලේ එකක් තමයි මේකට තියෙන්නේ. ඒක මේගොල්ලෝ හඳුන්වන්නේ හොරයිසන් ඩිස්ප්ලේ කියලා. මේ ෆෝන් එකේ රෙසලූෂන් එක බැලුවොත් 1344ට 2772ක් පික්සල්ස්. මේකේ පික්සල් ඩෙන්සිටි එක බැලුවොත් 456 PPI. PPI කියන්නේ පික්සල් per inch. මේක ෆ්‍රන්ට් එකයි බෑක් එකයි ග්ලාස් එකකින් තමයි දීලා තින්නේ. ඒකට මේගොල්ලෝ යූස් කරලා තින්නේ Gorilla Glass 6. මේ ෆෝන් එකට මේගොල්ලෝ සම්පූර්ණයෙන් යූස් කරලා තින්නේ ඇලොයි ෆ්‍රේම් එකක් තමයි යූස් කරලා තින්නේ. කලින් ෆෝන් වල තිබුණා වගේම හොඳ කර්ව් වෝටර්ෆෝල් ඩිස්ප්ලේ එකක් තමයි මේකටත් තියෙන්නේ. මේ ෆෝන් එක උසින් බැලුවොත් මිලිමීටර් 162.9ක් තියෙනවා. මේ ෆෝන් එකේ පළල බැලුවොත් 75.5ක් තියෙනවා. මේ ෆෝන් එකේ ඝනකම බැලුවොත් 9.1ක් තියෙනවා. මේ ෆෝන් එකේ සම්පූර්ණ බර ග්‍රෑම් 212ක් වෙනවා. කලින් ෆෝන් එකත් එක්ක බැලුවොත් පොඩ්ඩක් විතර බර වැඩි. මේ ෆෝන් එකට තියෙනවා Face ID unlock පාසුකම iPhone එක වගේමයි. මේකටත් 3D depth sensor එකක් තියලා තියෙනවා. ඒ වුණාට මේක කලින් මොඩල් එකට වඩා පොඩි වෙනසක් කරලා තියෙනවා උඩ. ඒ කියන්නේ notch එක වෙනුවට දැන් punch hole එකක් තමයි දීලා තින්නේ. ඒ punch hole එකේ තමයි කැමරා එකයි Face ID පාසුකමයි දෙකම තියෙන්නේ. මේකේ තියෙන selfie කැමරා එක ගැන බැලුවොත් f2.4 megapixel 13ක ultra wide කැමරා එකක් තමයි දීලා තින්නේ. ඒකින් පුළුවන් HDR වීඩියෝ රෙකෝඩ් කරන්න. ඒත් සමග ඒකට පුළුවන් 4K වීඩියෝ 60 frame වලින් රෙකෝඩ් කරන්න පුළුවන්. ඊළඟට බැලුවොත් මේ ෆෝන් එකට fingerprint ID පාසුකමක් දීලා තිනවා. ඒකට දීලා තින්නේ under display optical fingerprint scanner එකක් තමයි දීලා තින්නේ. මේ දවස්වල ඒක ගොඩක් useful වෙනවා. මොකද mask එකක් use කරන නිසා face ID එක unlock කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා fingerprint පාසුකම තියෙන එක ගොඩක්ම useful. මොකද mask use කරන වෙලාවට අපිට fingerprint එකෙන් unlock කරගන්න පුළුවන්. මේ ෆෝන් එකට නම් ඉයර්පීස් එකක් දීලා තිනවා උඩම මේ ෆෝන් එකේ දකුණු පැත්තේ සයිඩ් එක බැලුවොත් එතන දීලා තිනවා පවර් බටන් එකක් එක්කම වොලියම් රොකර් බටන් එකකුත් දීලා තිනවා කලින් මොඩල් එකේ නම් වොලියම් රොකර් බටන් එක තිබුණේ නැහැ නමුත් මේකට එක දීලා තිනවා ඒ වුණාට කලින් මොඩල් එක වගේම ස්ක්‍රීන් එක ඩබල් ටැප් කරලා ටච් සිස්ටම් එකෙන්ම වොලියම් රොකර් එක යූස් කරගන්න හැකියාව තියෙනවා ඒ නිසා ඔයාලට පුළුවන් ඒ දෙකෙන්ම වැඩ ගන්න පුළුවන් ඔයාට ඩබල් ටැප් කරලා යූස් කරන්න අමාරුයි නම් මැනුවල් බටන් එකකින් යූස් කරගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. මේ පාසුකම් දෙකම තියෙන එක ගොඩක් වටිනවා. ඒ වගේම මේ ෆෝන් එක ඩාර්ක් මෝඩ් එකෙත් යූස් කරගන්න පුළුවන්. මේ ෆෝන් එකේ පහළ කොටස අපි බැලුවොත් ඒකේ දීලා තිනවා නැනෝ SIM කාඩ් ස්ලොට් එකක්. ඒකට පුළුවන් නැනෝ SIM කාඩ් එකයි eSIM එකකුයි යූස් කරගන්න පුළුවන්. ඒ වගේම නැනෝ එක්ස්ටර්නල් මෙමරි කාඩ් එකක් යූස් කරන්නත් හැකියාව තියෙනවා. එකෙන් ඔයාලට පුළුවන් GB 256ක් වෙනකන් අප්ඩේට් කරගන්න.
කියන්නේ එක්ස්ටර්නල් මෙමරි එක. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේකට සිම් දෙකක් යූස් කරගන්න. ඒ කියන්නේ හයිබ්‍රිඩ් සිම් දෙකක් යූස් කරගන්න පුළුවන්. ඊටත් ළඟින්ම තියෙන්නේ ප්‍රයිමරි මයික්‍රෝෆෝන් එක. මේ ෆෝන් එකට දීලා තියෙන්නේ USB Type C charger port එකක් තමයි දීලා තියෙන්නේ. ඒත් සමගම ළඟම තියෙන්නේ මේ ෆෝන් එකට එන මේන් ස්පීකර් එක. ඒක ලවුඩ් ස්පීකර් එකක් තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් හොඳ මියුසික් ක්වොලිටි එකක් අහගන්න පුළුවන්. මේ ෆෝන් එකෙත් හෙඩ්ෆෝන් ජැක් එක රිමූව් කරලා තියෙන්නේ. මේ ෆෝන් එකේ උඩ කොටස අපි බැලුවොත් ඒකට දීලා තියෙනවා නොයිස් කැන්සලයිසේෂන් මයික්‍රෝෆෝන් එකක්. ඒත් සමගම ඉන්ෆ්‍රෙඩ් සෙන්සර් එකක් දීලා තියෙනවා. ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් මේ ෆෝන් එක රිමෝට් එකක් වගේ යූස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්මාර්ට් ටීවී ඒ වගේ දේවල් වලට යූස් කරගන්න පුළුවන්. ඒත් එක්කම තියෙන්නේ මේ ෆෝන් එකට එන දෙවෙනි ස්පීකර් එක. ඒකත් ලවුඩ් ස්පීකර් එකක් තමයි දීලා තියෙන්නේ. මේ ෆෝන් එකට ස්පීකර්ස් දෙකක් තියෙන නිසා ගොඩක් හොඳ ස්ටීරියෝ සවුන්ඩ් ක්වොලිටි එකක් අපිට අහගන්න පුළුවන්. මේ ෆෝන් එකේ අපි බැක් එක බැලුවෝ ගොඩක් ලස්සන ෆිනිෂින් එකක් තමයි දීලා තින්නේ මේ ෆෝන් එකට අලුත්ම ලුක් එකක් මේ කලයකට මේගොල්ලෝ කියන්නේ මිස්ටික් සිල්වර් කියලා ඒක හරියට එක කලයකක් කියලා කියන්න බෑ ඒක මල්ටි කලර්ස් තමයි ඒකේ පේන්නේ බලද්දී ඒ කියන්නේ ෂයිනින් එකක් ඒක අමුතුම ලුක් එකක් දෙනවා මේ ෆෝන් එකට ඒක අතින් අල්ලලා බලද්දී මැට් ෆිනිෂින් එකක් තමයි තියෙන්නේ අනිත් ෆෝන් එක බලද්දී මේක ගොඩක් වෙනස්ම කලයක මේකේ බැක් එකටත් යූස් කරලා තින්නේ ගොරිල්ලා ග්ලාස් 6 එකමයි මේ ෆෝන් මොඩල් එකට ලස්සන කලර්ස් පහක් එනවා. ඒ කලර්ස් ඇවිල්ලා බ්ලැක් එකයි වයිට් එකයි එනවා. ඒත් සමග මෙන්න මේ කලර් එක. මිස්ටික් සිල්වර් කලර් එකයි, ඔලිව් ග්‍රීන් කලර් එකයි, සන්ෆ්ලවර් yellow කලර් එකක් එනවා. ඒ වගේ ලස්සන කලර්ස් පහක් තියෙනවා. මේකේ කලර්ස් පහක් තිබුණාට මේකේ ග්‍රීන් එකයි yellow එකයි බැක් එක leather finishing එකෙන් තමයි එන්නේ. ඒ කියන්නේ ඒක ඩිසයින් කරලා තින්නේ genuine leather වලින්. ග්‍රීන් කලර් එකයි yellow කලර් එකයි. දැන් අපි මේකේ main part එක බලමු. මේකට දීලා තින්නේ Leica quad rear camera setup එකක් තමයි දීලා තින්නේ. ඒකේ මැද උඩම තින්නේ double LED flash light එකක් තමයි තින්නේ. ඒ camera setup එකක් අලුත්ම look එකක් දෙනවා මේ phone එකට. හරියට බැලුවොත් ඒ ලුක් එක තියෙන්නේ Apple ලගේ පරණ iPod පෙනුම තමයි තියෙන්නේ. නමුත් ඒක මේ ෆෝන් එකට අමුතුම ලුක් එකක් දෙනවා. මේක අපි දැන් මේ කැමරා ඔප්ෂන්ස් ගැන බලමු. මේකේ වම් පැත්තේ උඩින්ම දීලා තියෙන කැමරා එක තමයි F3.4 megapixel 12ක telephoto කැමරා එක. මේ කැමරා එකට පුළුවන් 5x optical zoom කරන්න. ඒ කියන්නේ quality loss එකක් තොරව මේකේ zoom කරගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ 5x වෙනකන් zoom කරත් ඔයාට ඒ ෆොටෝ එක ඒ ක්වොලිටි එකටම ගන්න පුළුවන්. ඒත් සමගම මේකට තියෙනවා 50x digital zoom තියෙනවා. ගොඩක් දුර තියෙන දෙයක් උනත් ඔයාට ළඟ zoom කරලා බැලුව හැකි. ඒක මම ඔයාලට zoom කරලම පෙන්නන්නම් ඒකේ ක්වොලිටි එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ගොඩක් ඈත තියෙන දෙයක් උනත් ගොඩක් ලං කරලා ඒකේ හොඳට ඩීටේල් බලා ගන්න හැකියාව තියෙනවා. මේකේ මං අතේ තියන් වීඩියෝ කරන හින්දා ඒකේ පොඩි ෂේක් එකක් තියෙනවා. ඒකයි චුට්ටක් පැහැදිලි නැත්තේ. නැත්තම් මේක ගොඩාක්ම ක්ලියර් මාරම ක්වොලිටි එකක් තියෙන්නේ මේ කැමරා එක. ඊට පාලින් චූටි මයික්‍රෝෆෝන් එකක් දීලා තිනවා. වම් පැත්තේ පහළම දීලා තින්නේ අල්ට්‍රා විෂන් කැමරා එකක්. ඒක F1.9 මෙගාපික්සල් 50ක් සුපර් සෙන්සින් වයිඩ් කැමරා එකක් තමයි දීලා තින්නේ. ඒකට ඒගොල්ලෝ යූස් කරලා තින්නේ RYYB කලර් ෆිල්ටර් එකක්. සාමාන්‍ය අනිත් ෆෝන් වල යූස් කරන්නේ RGB. ඒ කියන්නේ red, blue, green. මේගොල්ලෝ ග්‍රීන් එක වෙනුවට yellow එක යූස් කරනවා. ඒ කියන්නේ RYYB. ඒ කියන්නේ red, yellow, yellow, blue. ඒ නිසා මේකෙන් ගන්න ෆොටෝස් ගොඩක් පැහැදිලි, ගොඩක් ක්ලියර්. low light ෆොටෝස් වලට ගොඩක් හොඳයි.
දකුණු අත පැත්තේ උඩම දීලා තියෙන ලේසර් සෙන්සර් එකක්. ඒක ෆාස්ට් ફોකස් වලට ගොඩක් උදව් කරනවා. ඒ කියන්නේ ගොඩක් ක්වික් එක වැඩ කරනවා. දකුණු අත පැත්තේ පහලින් තියෙන කැමරා එක තමයි F1.8 මෙගාපික්සල් 20 අල්ට්‍රා වයිඩ් සිනි කැමරා එකක් තමයි දීලා තියෙන්නේ. ඒ නිසා මේ ෆෝන් එකේ ෆොටෝස් ගොඩක් හොඳ ක්වොලිටි එකකින් ගන්න පුළුවන්. මේ ක්වාඩ් කැමරා සෙටප් එක තුලින් ඔයාට පුළුවන් හොඳ ෆොටෝස් ගන්න. මොකද මේකට ඒ තරම් කැපැසිටි එකක් තියෙනවා. මේකෙන් ඔයාට පුළුවන් 4K වීඩියෝ 60 ෆ්‍රේම් වලින් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් හොඳ ස්ලෝ මෝෂන් වීඩියෝත් ගන්න පුළුවන් මේක තුලින්. මේකේ දැන් අපි මේ කැමරාව පොඩ්ඩක් චෙක් කරලා බලමු. ඒකේ ක්වොලිටි එක කොහොමද කියලා. zoom කරලාම බලමුකෝ. ගොඩාක් දුර තියෙන දෙයක් උනත් ලං කරලා බලා ගන්න හැකියාව තියෙනවා මේ කැමරා එකට. මේක මමම අතට අරන් චෙක් කරලා බලන නිසා ඔයගොල්ලන්ට බය නැතුව ගැරන්ටි කරලා කියන්න පුළුවන්. මේකේ තියෙන්නේ ගොඩාක් හොඳ කැමරා සෙටප් එකක්. මොකද මම මේක පර්සනල් මගේ අතින් චෙක් කරන නිසා මම කියන්නේ. කැමරා සෙටප් එක නම් සුපිරි. ගොඩක් හොඳයි. අනිත් එක තමයි මේ ෆෝන් එක ගොඩාක්ම අතට කම්ෆර්ටබල්. ගොඩාක් හොඳ සයිස් එකක්. පළලිනුත් ගානට තියෙනවා. ඒ නිසා අතේ හෝල්ඩ් කරන්න ගොඩක් පහසුයි. මේ ෆෝන් එකටත් තියෙනවා IP68 dust and water resistant පාසුකම. මේ ෆෝන් එකට හැකියාව තියෙනවා වතුර යට මීටර් දෙකක් විනාඩි 30ක් තියන් ඉන්න පුළුවන්. මේ ෆෝන් එක එන්නේ Android 10 version එක. EMUI 11 තමයි මේකට එන්නේ. මේ ෆෝන් එකට නම් Google service මුකුත්ම ඔයාට බලා ගන්න හැකියාවක් නැහැ. නමුත් ඔයාට පුළුවන් third party play store වලින් ඔයාට අවශ්‍ය application download කරගෙන ඔයාට use කරන්න පුළුවන් සාමාන්‍ය විදියටම. ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් මේ ෆෝන් එකට ඔයාට Google service හම්බෙන්නේ නැහැ. නමුත් ඔයාට වෙනම ඒකට install කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා බය වෙන්න හේතුවක් නැහැ. Huawei ෆෝන් එකක් ගත්තාම Google service use කරන්නම බැහැයි කියලා එහෙම නැහැ. ඔයාට use කරගන්න හැකියාව තියෙනවා. නමුත් ඒකේ install කරලා එන්නේ නැහැ. ඔයාට අවශ්‍ය නම් ඒක වෙනම ඔයාට install කරගෙන use කිරීමේ හැකියාව තියෙනවා. මේ ෆෝන් එකට Kirin 9000 5G octa-core chipset එකක් තමයි එන්නේ. මේකට මේගොල්ලෝ use කරලා තිනවා world fast 5 nanometer 5G chipset එකක් මේකට integrate කරලා තිනවා. ඒ කියන්නේ එහෙම chipset එකක් integrate කරපු පළවෙනි ෆෝන් එක මේක තමයි. iPhone 12 එක use කරලා තිබ්බට ඒකේ ඒගොල්ලෝ integrate කරලා නැහැ. ඒකේ ගොල්ලෝ දීලා තින්නේ මොඩම් සෙටප් එකකින් තමයි දීලා තින්නේ. නමුත් මේ ෆෝන් එකේ එහෙම නෙමෙයි. මේකේ ඒගොල්ලෝ ඒ චිප්සෙට් එක ඉන්ටග්‍රේට් කරලා තිනවා. මොකද 5G ටෙක්නොලොජි එකෙන් ගොඩාක්ම ඉදිරියෙන් ඉන්නේ Huawei කම්පැනි එක තමයි. මේ ෆෝන් එකේ GPU එක බැලුවොත් Mali G78 MP24 කියලා තමයි එන්නේ. මේ ෆෝන් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ memory capacity එක බැලුවොත් ඔයාලට පුළුවන් ගන්න GB 256ක් නැත්නම් GB 512ක්. ඒ දෙකින් එකක් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. ඒ දෙකම එන්නේ 8GB RAM එකක් එක්ක. ඒකෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන පරිදි දෙකින් එකක් තෝරගන්න පුළුවන්. ඒත් සමග මේ ෆෝන් එකේ බැටරි කැපැසිටි එක බැලුවොත් මේ ෆෝන් එකට එන්නේ 4400 mAh power බැටරිය එකක්. ඒක ගොඩක්ම powerful බැටරිය එකක්. දවසේ use එකට හොඳටම ඇති. මේ ෆෝන් එකට watts 60ක fast charging support එකක් හම්බ වෙනවා. ඒ වගේම මේ ෆෝන් එකට තියෙනවා watt 50ක wireless charging support එකක් තියෙනවා. ඒ විතරක් නෙමේ watts 5ක reverse wireless charging support එකක් තියෙනවා. ඒ කියන්නේ මේක උඩ ඔයගොල්ලන්ට පුළුවන් වෙනම ෆෝන් එකක් උනත් තියලා charge කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම wireless charging support තියෙන පොඩි earphone එකක් උනත් ඔයගොල්ලන්ට ඒක උඩ තියලා charge කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකට 5.1 Bluetooth support එකක් තියෙනවා. Dual band GPS එකක් සමග. මේ ෆෝන් එකටත් NFC පාසුකම තියෙනවා. ඒක තුලින් පුළුවන් ගොඩක් වැඩ කරගන්න. ඒ කියන්නේ payment එකක් කරන්න උනත් පුළුවන්. අනිත් එක මේ ෆෝන් එකට තියෙනවා AI gesture පාසුකමක් තියෙනවා. ඒකේ තේරුම ඇවිල්ලා ඔයාට hand movement එකේ මේ වීඩියෝ එකේ පේනවා වගේ සමහරක් දේවල් ඔයාට කරගන්න පුළුවන් ෆෝන් එක ටච් කරන්න නැතුව. ඔයා මොකක් හරි වැඩක් කරද්දී ෆෝන් එක ටච් කරන්න බැරි අවස්ථාවකදී මේක ගොඩක් useful වෙනවා. Zoom.
මේ මැසේජ් එක ගොඩක්ම වටින්නේ පැරිස් වල ඉන්න යාළුවන්ට. මොකද අනිත් රටවල් වල දැනට කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් මෙහි පැරිස් වල නම් Huawei FreeBuds Pro ඒක ඔයාට නොමිලේ හම්බෙනවා. ඒකත් යුරෝ 199ක් වෙනවා. ඒ වුණාට ඒක ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන් ෆ්‍රී හම්බෙන්නේ මේ ෆෝන් එකත් සමග. ඒ නිසා අලුතෙන් ෆෝන් ගන්න කෙනෙක් නම් ඔයා ඒ ගැන හොඳට මතක තියන් මතක ඇතුව එහෙදී අහලා ඒක ලබා ගන්න. ඒක ෆ්‍රී හම්බෙන්නේ මේ ඔෆර් එක ඒගොල්ලෝ දීලා තින්නේ නොවැම්බර් 11 වෙනකන් විතරයි. මේ ෆෝන් එක නම් සුපිරි ගැජට් එකක්. හොඳ හයි එන්ඩ් ෆෝන් එකක් ගන්න ඕනේ කියලා හිතන කෙනෙකුට මේක හොඳම ෆෝන් එකක්. මම නම් කියන්නේ අනිත් ෆෝන් කම්පැනිස් වලට වඩා Huawei ලා අලුත්ම ඩිසයින්ස් ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා. ඒගොල්ලන්ගේ කලර්ස් උනත් ගොඩක්ම ලස්සනයි. ඒ වගේම ඩිසයින් එකත් ගොඩක්ම වෙනස්. අනිත් ෆෝන් එක ගලපලා බලද්දි ගොඩක්ම ලස්සනයි. ඒකේ තියෙන ඩිස්ප්ලේ එක උනත් Samsung ෆෝන් එකට වඩා ගොඩක් කර්ව්ඩ් වෙච්ච ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඒ ෆෝන් එක සයිඩ් එකට හරවලා බලද්දි උනත් ඒ ස්ක්‍රීන් එක ගොඩක් හොඳට පේනවා. ඔයාට මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ ෆෝන් එකට ගොඩක් හොඳ වටිනා ලුක් එකක් තමයි තියෙන්නේ. මේකේ මං ගොඩක් ආසම කලයක තමයි මිස්ටික් සිල්වර් එක. ඒ වගේම යාළුවනේ ඔගොල්ලොත් කියන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඔගොල්ලෝ ආස කලයක මොකක්ද කියන එක. මේ තියෙන්නේ ඒකේ බ්ලැක් කලයක. මට දැනට හම්බුනේ මේ කලර් දෙක විතරයි. ඔගොල්ලන්ට ඒ කියන්නේ ඇත්තටම පෙන්වන්න පුළුවන් උනේ. yellow කලයකයි green කලයකයි දැනට අවයිලබල් නැහැ. ඒ කලර් දෙකම ටිකක් පරක්කු කරලා මේගොල්ලෝ රිලීස් කරයි. ඒ කියන්නේ ඒ කලයකටත් ඉල්ලුම වැඩියෙන් තියෙන නිසා. එහෙම චාන්ස් එකක් හම්බුනොත් ඒ කලස් දෙකත් මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මේ බ්ලැක් කලර් ෆෝන් එකේ නම් තියෙන්නේ ගොඩාක් ග්ලොසි ෆිනිෂ් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මිරර් ලුක් එකක් වගේ තමයි. ඒකත් ගොඩක්ම ෂයිනි, ගොඩක් ලස්සනයි මේ ෆෝන් එක. ඒ වුණාට ඒ මොඩල් එකේ නම් චුට්ටක් ෆින්ගර් ප්‍රින්ට් මාක් හිටින්න චාන්සස් තියෙනවා. නමුත් සිල්වර් කලයකේ නම් එහෙම නැහැ. මොකද ඒක මැට් ෆිනිෂින් එකක්. මේ ෆෝන් එකේ මොඩල් හතරක් රිලීස් වෙලා තියෙනවා. එකක් තමයි Huawei Mate 40. අනිත් එක Huawei Mate 40 Pro. ඊළඟ මොඩල් එක Huawei Mate 40 Pro Plus. අන්තිම එක තමයි ස්පෙෂල් එඩිෂන් එකක්. ඒක හැමෝටම ලේසියෙන් බලා ගන්න අමාරුයි. මොකද ඒක ගොඩාක්ම ගාණක් වැඩි. ඒක තාම ෂෝරූම් වලට ඇවිල්ලවත් නැහැ. ඒක තමයි Huawei Mate 40 Pro RS Posh design එක. I feel a touch so close to me. Caught between the rush of your beauty. හැකි ඉක්මනින්ම ඔයාලට පෝෂ් ඩිසයින් ෆෝන් එක ගේනවා. Huawei-ලාගේ Mate 30 Pro එකේ රිලීස් වෙච්ච Huawei Mate 30 RS කියන මොඩල් එක. ඒක සාමාන්‍ය ලයිව් දැක ගන්න ගොඩක් අමාරුයි. මාත් සෑහෙන්න ට්‍රයි කරලා තමයි මේ වීඩියෝ එක ගත්තේ. මොකද මේ ෆෝන්ස් හැමතැනම නැති ඉඳලා ඒකේ වීඩියෝ එකක් කරන්න ගොඩක් අමාරුයි. නමුත් මම ඔයගොල්ලෝ වෙනුවෙන් ෆුල් ට්‍රයි එකක් දීලා ඒකේ වීඩියෝ එකක් කරලා තිනවා. මම ඊළඟට ඒක ඔයගොල්ලන්ට බලන්න මේකේ පෝස්ට් කරන්න. එහෙනම් යාළුවනේ කොහොමද වීඩියෝ එක? හොඳයිද? හොඳයි නම් එවෙලේම ලයික් එකක් දාලා ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලි එක්ක ෂෙයා කරලා channel එක support කරන්න ෆ්‍රෙන්ඩ්ස්. ඒත් සමග ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගන්න. ළඟම තියෙන bell icon එකක් click කරගන්න. එතකොට මම මේ වගේ අලුතෙන් දාන videos ඔයාට ඉක්මනටම notification එකක් විදියටයි. එතකොට ඔයාට ඉක්මනටම ඒක බලා ගන්න පුළුවන්. මගේ කලින් videos බලන්න ඕන නම් මේ video එක end එකේදී පෙන්නයි. ඒක click කරලා ඔයාට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ playlist එකට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන්. මම social media වලින් follow කරන්න කැමති අය පහල description එකේ links දීලා තියෙනවා. ඒකෙන් follow කරගන්න පුළුවන්. එහෙනම්
තමයි යාළුවනේ මේ වගේ තවත් useful video එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් bye friends